අද ධර්ම සාකච්ඡා ආරම්භ කරමු ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා අපි එකින් එක අරගෙන අපි තරන්නට විස්තර කරගන්න බලමු නිවසේදී බුද්ධ පූජා පවත්වන්නේ අනන්ත බුදු ගුණයන්ට ගුණ උපහාර කරමින් පිටාගෙනයි අනන්ත බුදු ගුණයට සහ අනන්ත සංඝ ගුණයන්ට ගුණ උපහාර කරමින් සිතා ඒ බුද්ධ පූජා කැබේ හැකිද එසේ දවොත් බුද්ධ පූජාව මහා සංඝ දානයක් දුන්නාමෙන් බුදුපාම පහරක් දුන්නාමෙන් වෙනවාද කියලා අහනවා දැන් මේක එහෙම තමයි ජාමි බුද්ධ පූජාවක් කියලා අපි දෙයක් තියෙනකොට ඒ බුද්ධ පූජා තියෙන ගුණ උපහාරයක් වශයෙන් කරලා උපහාර පූජාවක් කිරීමේ බින ලැබෙනවා නේද බුදු බුදුරජාණන් වහන්සේට පමණක් නෙමෙයි උපහාර කරන්න පුළුවන් මේක තියෙනවා දැන් අපිට සූත්‍රයක් අපදාන පාළියේ පළවෙනි බුද්ධ අපදාන කියන කොටසේ ශ්‍රී වේදදේව චක්‍රවර්ති කියලා රජ කෙනෙක් වෙලා අපේ මහබෝසතාණන් වහන්සේ වැඩ සිටින කාලෙක උන්වහන්සේ තමයි මේ දාන ඉස්සෙල්ලාම දීලා තියෙන්නේ. ඒ කියන්නේ වහන්සේ දීලා තියෙන්නේ ඉතින් අපි දැනුවත් තියෙන්නේ අහලා තියෙන්නේ ඔය කතාව. අපේ මහබෝසතාණන් වහන්සේ එහෙම දානයක් දුන්න ආකාරය. උන්වහන්සේට එක්තරා සමාධියක් තිබුණා. මහබෝසතාණන් වහන්සේට පිළිහිටනා දේවල් චිත්ත රූප මවන්න පුළුවන් බොහෝ පැහැදිලි. චිත්ත රූප මවලා ඒ ආකාරයෙන් යමක් කරන්න පුළුවන්. පාලිගාවක් මැවෙන හිතුවත් මැවිලා පේනවා. පුද්ගලිය මවන්න හිතුවත් මැවිලා පේනවා. මේදී චිත්ත ශක්තියක් තිබුණා හැම විටින් මවලා බලනවා. උන්වහන්සේට එතන මෙච්චර කාලයක් කිසි දවසක දීලා නැති කෙනෙක් දීලා නැති දෙන්නත් අමාරු විදිය මහා දානයක් දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලෙක පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඉන්නේ නැහැ. ඒක ධර්මතාවය. අපි මහා දානෙ හැම එකක් නෙමෙයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනාදියේ බුදුන සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සිහි කරලා මේ දානෙ දුන්නා. මේ දානෙ දෙන්නේ කියලා උන්වහන්සේ නිදහස් වෙලාවක ඒක අද්දුමන් දහස් වෙලාවක. ඒ වගේ වැඩක් කළා. අදමට මේ මහා දානීය දෙන්නයි මම මේ බලාපොරොත්තු වෙන්නේ. දස දහසක් සක්වල තිබෙන සියලු සංසිද්ධි මුතුවැණි ගොඩ ගැසීවා. මේ වෙන දෙයක් නෙවෙයි. බද්දාලා සක්වල සංසිද්ධි මුතුවැණි එක දෙන්න ගොඩ ගහන ක්‍රමයක් එහෙම එකක් නැහැ. නමුත් මේ වලසින් කරව පූජාවක හැටි. එහෙම කරනකොට උන්වහන්සේ ඉතුමාට පේනවා. ඒ රජුලුවන්. දස දහසක් සක්වල තිබිච්ච සංසිද්ධි මුතුවැණි කොක්කොම ගොඩ ගැනීවා. විශාල කඳුබදක්. මේ සංසිද්ධි මුතුමැණි ඇතුලේ මහා දානයක් දෙන මහා විශාල මාලිගාවක් නෙවෙයිවා විශාල ධර්මශාලාවක් නෙවෙයිවා අදිත්‍යාන කරනකොට එයාගේ මානසිකත්වයම එයාට පේනවා විශාල මාලිගාවක් නෙවෙයිලා අති විශාල මාලිගාවක් මේ මාලිගාවේ මම අද හදන්නේ විශාල දානයක් දෙන්න මේ දානෙ දෙන්න අවශ්‍ය කරන සියලුම දාන උපකරණ සියලුම දානෙ ලැබේවා කියලා ඉතින් මහ විශාල කල්දේරක් තිබිලා බත් ව්‍යංජන සියලුම දේ ඒ වගේම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට වැඩ ඉඳ අවශ්‍ය කරන ආසන මේ සියල්ල ලැබිලා බේනවා අති විශාල වශයෙන් අප්‍රමාණව ලැබිලා. ඊවත් ඉඳ පිළිස හැම දෙයක්ම අපවස්ථානය කරන්නයි ඔක්කොම ලැබිලා. දැන් මේ දානීය දීමට අවශ්‍ය කරන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිර්මිත විලා වඩීවා. මනෝ නිර්මිතයක් දැන් එහෙම හිතනකොට රජුරවන්ට පේනවා අතීතයේ බුදුන් බුදුරයන් වහන්සේලාත් පසේ බුදුරයන් වහන්සේලාත් මහරහතන් වහන්සේලාත් මෙයි වඩිනු විශාල විනිසක් වැඩි උන්වහන්සේලාට සියලුම සංග්‍රහය අපවස්ථාන වගේ මේ විනිස කරත්වා එළලා උන්වහන්සේ අවදාහිදා මේ මහා දානීය දෙත්වා කියලා අදිස්ථානයක් කළා දැන් පේනවා විශාල විනිසක් උන්වහන්සේලාගේ පාස වදිනවා වඩම වුණා ආසන වල වාඩි කර වුණා ඒජර්ක්‍රමී මහා දානි දෙනවා ලැබුවා. දැන් රජුලන්ට හරි සන්තෝෂයි මේ පුදුම දානියක් මේ දෙන්නේ. මේ දානිය නැරඹීමට වරක් මාලිගාවක් ලැබුණා. තමන් ඉන්න තැන මහා මාලිගාවක් වගේ පේනවා. අර දාන දර්ශනය හොඳට පේනවා. මම අද කිසි කෙනෙකුට දෙන්න බැරි මහා දානයක් මනෝමය වශයෙන් දුන්නා. යන්තරමක් දසදහසක් සකලිත දිව්‍ය බ්‍රහ්මයේ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒක අනුමෝදනාවක්. මෙතෙන්ට පැමිණීමට බැරි වුණ යම් කිසි දිව්‍ය බ්‍රහ්මාදීන් ඇත්නම්
මේ අනුමෝදන් වෙන දිව්‍ය බ්‍රහ්මයේ වේයයන්ත් විසින් අනුමෝදන් කරත්තා කියලා අදිස්ථානයි. මේ උන්වහන්සේ අපි මහ බෝසතාණන් වහන්සේ මනෝමය වශයෙන් දුන මහා දානය. උන්වහන්සේ දේශනා කරන මේ මහා දානයේ දීපු වින කොච්චරද කියනවා. එතෙන් පටන් මට අත දිගු කරන සැනින් කිසිම අලුපාඩුවක් නැතුව නැතලෝ කියන්නේ ලැබීම පහළ වුණා. මොනම දෙයක්වත් මට නැහැ කියන වදනේ අපි. ඒ දානයේ ආනිසංසය කොච්චරද කියනවා. අත දිගු කරන සැනින් ඕන දෙයක් ලැබෙනවා. හිතන සැනින් ඕන දෙයක් ලැබෙනවා. මෙන්න ගබන් වහා විනා පහළ වුණා. ඒසා මහත් මහා ආනිසංසයක් තියෙන එකක් මේ මනෝමය දානයේ කියන. ඔය කියන අපදාන පාළිය පළවෙනි බුද්ධ අපදානයේ ආනන්ද හාමුදුරන්ගේ ඉල්ලීමක් පරිදි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් තියෙනවා. ශ්‍රී වේදදේව චක්‍රවර්තී කියන රජ කෙනෙක් කියලා සක්විති රජ කෙනෙක් කියලා ඉදවර කරපු වැඩක්. ඉතින් ඒ කාලේ ඒ දානි දුන්න ක්‍රමෙන් පස්සේ මෑත කාලයේ කවුරුවත් එහෙම ක්‍රමයක් අනුගමනය කරලා තිබුණේ නැහැ. ඒ අනුගමනය කරමින් අපි අද ඒ වගේ දානයක් දෙනවා. අපි දේ හිටපු සියලු බුදුරයන් වහන්සේලාට ආරාධනා කරලා මහරහතන් වහන්සේලාට ආරාධනා කරලා අර මනෝමය වශයෙන් මවලා දෙන දාන ක්‍රමයක් අපිත් අද අනුගමනය කරනවා. එහෙනම් බුදුරයන් වහන්සේ එදා දේශනා කරපු ඵලයේ අදත් තියෙනවා අපිට ඇසිදිරියට බේර. නැත යන වචනයක් අහන්න ලැබෙන්නේ නැති වෙලා ලැබියු. අතුරු කරන අයත් තියෙනවා අනුගෝදා කරන අයත් තියෙනවා සම්බන්ධය ලැබිලා තියෙනවා. මොනවා හරි තද බලම පාප කර්මයක් ඵල දෙන වෙලාවක් තිබුණොත් සියලු බාධක විඳගෙන ඒ අර ජයග්‍රහණය ලැබෙයි. මේ ලැබීම හොඳට පැහැදිලි. සියලු සියක් නෙමෙයි අපි කියන්නේ. නමුත් එක්තරා මට්ටමක පැහැදිලිකම වෙනසක් කියන බව හොඳට පැහැදිලිව පේනවා. බොහෝ කරදර සහිත හිටපු අයත් අවශ්‍ය කරන පහසුකම් සැලසීලා ක්‍රමක්‍රමයෙන් සකස් වෙලා අර තිබෙන ජීවන විදන් බාධක නැති වෙවි. අවශ්‍ය කරන මාර්ග පෑදී පෑදී එනවා හොඳට පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා මේ දානේ අර කියන්නේ ජාතිය දානයක් තමයි. ඉතින් අපිට කාටවත් පුළුවන් තම තමන්ට පුළුවන් මට්ටමින් ওই ක්‍රමයේ අනුගමනය කරන්න. ওই ක්‍රමයේ අනුගමනය කරන්න කරන්න මානසිකත්වයේ තුල ඒ චිත්ත රූප මැවීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත නොවන නිසා ඒ චිත්ත රූපයන්ගේ වික්ෂිප්ත වීමක් වෙන්නේ නැහැ. ආර්ය මාර්ගය වැඩිවීමට අවශ්‍ය වෙන යම්කිසි කර්මස්ථානයක් ගන්නකොට උද්ඝහ නිමිත්ත කියලා එකක් ලැබෙනවා. උද්ඝහ නිමිත්ත කියලා කියන්නේ කර්මස්ථානයේ ස්වභාවීත අනුකූලව ඒක මැවිලා වැටහිලා පේන එක. සමහර වෙලාවට දර්ශනයක් ලැබුවොත් දර්ශනේ මැවිලා පේනවා හිතට. ඒ වගේම චිත්ත සාන්තියක් හිගොත් චිත්ත සාන්තිය මනසේ උක්නැංගිලා පේන එක උද්ඝහ නිමිත්ත. ඔය උද්ඝහ නිමිති අවස්ථාව ඇවිදින තමයි පටිභාව නිමිති අවස්ථාව කියන ඊළඟ අවස්ථාවේ ඉන්නේ භාවනාව. ඒකේ තිබෙන ස්වභාවය හොඳට හිතට හිටලා ඒ හැඟීම හිතේ හිටලා ඊටනුව චිත්ත ප්‍රහාදයේ මතුවෙලා ශරීරයේ සැහැල්ලු වෙලා අර අවශ්‍ය කරන ධානයේට අවශ්‍ය කරන මාධ්‍ය බෑදිලා එනවා ඔය මාර්ගය. ඒ මාධ්‍ය තුලින් අර කියන ඒතකොට යම් කිසි දෙයක් ඉතාම සදින් හිතේ කාවැදිලා ඉතාම සදින් හිතේ උත්නැංගිලා ආපුහම අනික් බාහිර සියලු අරමුණු දෙවනි වෙලා අර මතුවන අරමුණ පළවෙනි වෙනවා. එතකොට ඒක අභීතරාගී, වීතදෝෂී, වීතමෝහි උතුමන් මුල් කරගෙන පටන් ගත්ත කටයුත්තක් නිසා. ඒකෙදි කවදාවත් අර වීතරාගී ස්වභාවයේ වීතදෝෂී, වීතමෝහි ගති ලක්ෂණයම හිතට එන්නේ. යම් රාගයක් ද්වේෂයක් මෝහයක් තිබුණා නම් ඒවා ඔක්කොම තදංග වශයෙන් ඒ මොහොතේ යටපත් වෙනවා. ඒ යටපත් වෙන රාගය නිසා වූ වික්ෂිප්ත ද්වේෂයේ මෝහයේ නිසා එවන්දු අරමුණු නිසා ඇති වෙන වික්ෂිප්තතාවය නැති වෙනවා. එවන්දු අරමුණු මනසට එන්න තිබි කියම් මාධ්‍යයක් තිබුණා නම් ඒ මාධ්‍යය සම්පූර්ණයෙන්ම වැකිලා යනවා. විකර්ෂණය වෙනවා. මනසට මේ ධර්මයේ ඝට්ටණය කරන් තියෙන තිබුණු තත්ත්වේ නැති වෙනකොට වැරදි හිතවිලි හිතුවා තියෙන නැතු යනවා. ඒව හිතවිල්ලකුත් නැති තරමට සමාධියටපත් වෙනවා. මේ සමාධියටපත් වෙන විශේෂ පූර්වභාග ප්‍රතිපදාවක්. අපදාන පාළි කියන්නේ අප්‍රදාන පෙළ කියන එකයි. ප්‍රධාන පෙළ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අප්‍රදාන පෙළ කියන්නේ ඒකේ අවශ්‍ය කරන පසුතලය. නැත්නම් පසුතලයක් නැතුව අවශ්‍ය කරන ප්‍රධාන පෙළ වලන්න බැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පසුතලය හැදෙන්න නම් ඒකට අවශ්‍ය කරන ඒ මූලික කොටස එන්න ඕනේ. වැපිරීම සිද්ධ කරන්න නම් වැපිරීම දිහිතලා අවශ්‍ය කරන බින්දගුම් කොටලා ආලා මනෝල ඔක්කොම කරලා ඒක හදා ගන්න ඕනේ. හදාගත්ත පොළොවේ වැපුරුවාම අස්වැන්න හම්බ වෙනවා. අන්න ඒ වගේ යම්කිසි භාවනාවක් කරනකොට ඔය කියන தත්ත්වෙටපත් වෙන්න ඕනේ. ඉතින්ලා මූලික අවස්ථාව ලකක් කර ගන්න ඕනේ. මෙන්න මේ අප්‍රදාන පාළියේවත් අප්‍රදාන පෙළ නැත්නම් මුලින් පටන් ගන්න పూర్ව භාග ප්‍රතිපදාව. ওই ක්‍රමයට ආරම්භ කරපු කෙනාට තමයි කොහොම පහදු වෙන්නේ කර්මස්ථානයක් වදන්.
නිසා මේ බුද්ධ ධර්ම තුල තිබෙන හැඟවුණු පැත්තක් වශයෙන් මේ ටික තියෙනවා. නමුත් අපි ඒක ආදීයේ පටන් ගිලන්වුවා දන්නවා. ඒ නිසා තමයි අද මහා කෛත්‍ය හදලා වේල විහාර හදලා වන්දනා මාන කරන වැඩ පිළිලක් අපේ බෞද්ධයන් අතර ආවා. ඉතින් අද ඉතින් ඕක දන්නේ නැති අය අහනම් මල් පූජා කරලා නිවන් දකින්න පුළුවන්ද? වේල විහාරය වන්දනා නිවන් දකින්න පුළුවන්ද? ওই විදිහ ප්‍රශ්න කරනවා. නිවන් දකින්න යාගයක් සායක මාර්ගය අනුගමනය කළොත් මේක වැඩි විශේෂ බුද්ධියකින් වාගේ තර්කයක් දානවා. නමුත් මේ තර්කේ දාන බුද්ධියක් නිසා නෙමෙයි මුල දකින්න නැති නිසා. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම වෙන්නේ යම් කිසි කටයුත්තක් කරන මුල දකින්න ඕන. මුලාමතය කරලා බෑ. මුලක් තියෙන්න ඕන. පටන් ගැනීමක් තියෙන්න ඕන. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිවීමට අවශ්‍ය කරන ඒකට අවශ්‍ය කරන කොටස් තියෙනවා. ආයුෂ වර්ණේ සැපේ බලේ නුවණ කියන පරිසරයක් තියෙනවා. අන්නේ පරිසරයේ සකස් වෙලා ආපු දෙනක තමයි. ඊට අවශ්‍ය කරන්න ආව පසුතලයේදී අර කර්මස්ථානියක් වැඩිවීමට අවශ්‍ය කරන පසුතලයේ ගොඩ නැගෙයි. ඒක ගොඩ නගා ගන්න කෙනෙකුට තමයි ඒක පහසු වෙලා සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නේ. මෙන්න මේ නිසා මේවා නරක දේවල් නෙමෙයි අත්‍යවශ්‍ය මූලික ප්‍රතිපදාව. පූර්වභාග ප්‍රතිපදාව. බුදුන් කෙරෙහි පැහැදීම, දහම් කෙරෙහි පැහැදීම, සංඝ කෙරෙහි පැහැදීම පූර්වභාග ප්‍රතිපදාව. මේ පැහැදීම ඔප්නංගන ඒවා තමයි බුදුන් කෙරෙහි පැහැදීමෙන් කරන්නා වූ කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම. ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, තමන්ගේ සීලයේ කෙරෙහි ඒ ආදි වශයෙන් අවශ්‍ය කරන දස අනුස්සති ධර්ම තියෙනවා. බුද්ධ අනුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති, සීලානුස්සති, උපසමානුස්සති, කායගත සති, ආනාපානසති මේ ආදි වශයෙන්. අන්නේ මූලික ප්‍රතිපදාවක් පූර්ණ කරන කෙනාට ඔය කියන පසුතලයේ ගොඩනැගෙන. ගොඩනැගෙන පසුතලයත් එක්කලා විතරාගී, විතදෝති, විතමෝහි උතුමන් මුල් කරගෙන පටන් ගත්තේ බන් දහම් මුල් කරගෙන පටන් ගත්ත නිසා. මනස විතරාගී, විතදෝති, විතමෝහි ගුණය කරා નિરાයාසයෙන් ළඟා වෙලා පිහිටන. මෙන්න මේක අත්‍යවශ්‍යයි මේ මාර්ගයේ වඩන්න. ඒ නිසා මේ මූලික හරියට විශේෂයෙන් කරෙන්න ඕනේ. ඉතින් ඒ නිසා සාංගික දානයක් දුන්නා හා සමානයි කියන එක වෙනසක් නැහැ. සාංගික දානයක් දුන්නත් ඒ සාංගික දානයේ වින පදුට්ට මනසින් කරුවොත් එහෙම වෙන්නේ නැහැ. අදකින් විතරක් මේ පාලකයන් හැටක් මෙතන ඇවිල්ලා කනක් ඇහෙන්නත් නැහැ. මොනවත් නැහැ. මුකුද මේ මොනවාට මේ සිවුරු දාන්නේ? තාටි බුරු ගාගෙන ඉන්නවද? හිත හිතා මුකුද කරන්නේ? අනික් අය කරනවා වගේ සාදු කිය බංගව සාදු කිය. මොකද කියලා මලද්දි ඉවරේපුත් නැහැ. විතරලා හඳවල ගෙදර ගිහිලා වැඩක් කරගත්තා නේ. කොහොම හිත හිතා වේ දාන්නේ දුන්නත් එහෙම යා සායක දානේ දීලා නේ. ක්‍රියාවන කරලා තියෙනවා. එනම් මේ සායක දානයක් හෝ මොනවා හෝ එවන් දෙයක සිද්ධ වෙන්නේ නම් මනස ආචේ පහන් නේන වාසතිවා කලවතිවා කියන දෙන්න වැටෙන්න. ප්‍රසන්න මනසකින් පහන් හිතකින් කරන්න ඕන කියන්න ඕන. එතකොටයි ඒක ඵලයේ. මෙතෙන් හොඳට පැහැදිලි දෙයක් තමයි සම්පූර්ණ හිතේ පහන් භාවයේ මුල් කරගෙනයි පුණ්‍යාන පුණ්‍යා ඵලයේ වැඩි වෙන්නේ වර්ධනය. ජේතවනාරාමයේ පූජා කරන වෙලාවේදී ඔක්කොම ධනෙ විදං කරලා කාලයේ විදං කරලා පිරිස දමලා ඔක්කොම කරලා ජේතවනාරාමයේ හැදුවේ අනේ පිට සිටුතුමාට වැඩි ආනිසංසයක්. ඒකෙහි චිත්ත ප්‍රහාදී සාදු කාර්යයක් දුන්න එක්තරා උපාසක මාතේ උන් ලැබුණා. සරියුත් මහරහතන් වහන්සේ එකවර අවස්ථාවක් සෞවිසා දිව්‍ය ලෝකෙට වැළපු වෙලාවක හිස් විමාන දෙකක් තියෙනවා දැක්කා. මේ හිස් විමාන දෙකෙන් දෙකම ජේතවනාරාමයේ වාගේමයි හැදෙන්නේ. අනිත් දේවතාවන්ගෙන් අහනවා ජේතවනාරාමයේ වාගේම විමාන දෙකක් තියෙන කාගේද? සාමාන්‍යයෙන් පාද තියෙන සිද්ධි පාද විමානයක් තියෙනවා. ඒක සිද්ධියෙන් නිර්මාණ වෙලා තියෙනවා. ඒක අනේ පිටින් තුමා ජේතවනාරාමයේ පූජා කරනකොට එතුමා විදිහෙන් ඔය ඉස්සණි ලැබුණා. අපි ඒ අවස්ථාව දැක්කා. ඒ අවුල තියෙන සතරම් පාද සතරම් විමානයක ආවේ. ඒ වෙලාවේ එක්තරා විතර හිටපු දුගී මිනිස්සේ බොහෝ චිත්ත ප්‍රහාණී සාධුකාරණු අන්‍ය සාධකාර දෙනද යාර ඒක ලැබුණා. දැන් වැඩිපුර ලැබිලා තියෙන කාර. සතයක්වත් විදමක් කරන්නේ නැති චිත්තප්‍රහාදී සාධකාරයක් දෙන දුගියට හම්බෙලා තියෙනවා හත්තලාවේ වාණිය කීට ඉහෙලි. විලපුදාන් සියල්ලම විදන් කරලා ඔක්කොම කරලා ඉඳන් හදාපු. අනේ පිළිසිද්ද වාරියන හිදී වාණිය කීට පහල. දැන් මේකේ පැහැදිලිව පේනවා මේ කතාව. මේ විනාක් වර්ධනයේ වීමට අවශ්‍ය කරන ඵලවිද්‍ය තමයි චිත්ත ප්‍රසාදය. තමන්ට දෙන්න නැහැ කියයි නම් දුක් වෙන්න අවශ්‍ය නැහැ, බින් කරන්න නැහැ කිය. හිත ප්‍රහාදී සමාගේ පුළුවන් හැටියට කරන්නා වූ යමක් නැත්නම් ඒකේ මහා බලයක් තියෙනවා. මෙතෙන් ප්‍රධාන වෙන්නේ මනස ආදී පහන් නේන කියන පහන් හිතක ස්වභාවය. ඒක විශේෂයක්. ඒ නිසා ඒක නම් අපිට ප්‍රශ්නයක් කරන්න දෙයක් නැහැ. චිත්ත ප්‍රහාදී නිද්දෝ තමන්ට දානයක් දෙන්න පුළුවන් වත්කමක් නැත්නම්. දැන් වත්කම තිබිච්ච එකත් වත්කම තියදී සක්විති ගන්නටදී වත්කම තියෙන කෙනෙක් ලෝකේ නැහැ. නමුත් එයත් එයාගේ වත්කමෙන් කරන්න බැරි මහා දානයක් තමයි මනෝ මේ වශයෙන් දුන්නේ. බුදුපතිය බුදු මහ රහතන් වහන්සේලා පිරිනමන පැයලා පස්සේ කවුරුවත් ගෙන්නන්න කෙනෙක් නැහැ. එහෙනම් ඉන්න කෙනෙක් හිටියේ නැහැ.
පැහැදිලිව පේනවා උන්වහන්සේලාට රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් කියන මේ ස්කන්ධ පහකින් පනවන්නේ පනවනනම් ඒවත් ස්කන්ධ පහක් නෑ සිතුවම් බැලුවාට පස්සේ එන ස්කන්ධ පහක ස්වභාවයෙන් නිර්මාණය කරලා ගත්තා නම් ඒ පුද්ගලයාගේ මනෝමය නිර්මාණයක් පමණමයි එතන තිබුණේ ඔතෙන්ට ආපු කෙනෙක් නෑ එයාගේ චිත්ත රූපයක් මෙච්ච රූපයක් නමුත් ඇති වුණ චිත්ත ප්‍රහාදයේ කොච්චර කියලා නම් උන්වහන්සේ සතර එන තාකල් ලෝත්‍රා බුද්ධත්වයට එන තාකල් උන්වහන්සේ නැත යන වචනයක් අසන්න නොලැබෙන්න ආව අභිවෘද්ධිය ලැබුණා කියලා බෙන්න අනේක විශේෂයි එතන මහා ආනිසංස කියලා දාන ක්‍රමයක් අනුගමනය කිරීම ඉතාම හොඳයි.